භාග්‍යවතුන් වහන්සේගේ ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා වැඩ සිටින අසිරිමත් ස්වර්ණමාලී සෑරදුන් අභියස සිට ලක් FM බැතිබර මාධ්‍යදායකත්වයෙන් පැවැත් වූ අතිඋතුම් ස්වර්ණමාලී සෑරජු වන්දනාමය ආශිර්වාද පූජාවේ සජීව පටිගත කිරීම දැන් අපි ශ්‍රවණය කරමු. ඒ සඳහා ලක් FM අපගේ පාදාභි වන්දනීය ආරාධනාව කොළඹ 10 මාලිගාවත්ත ශ්‍රී සුධර්මාරාම වාසී ත්‍රිපිටක ධර්මවේදී ශාස්ත්‍රවේදී පූජ්‍යපාද හසලක සීලවිමල ස්වාමීන්ද්‍රයන්න් වහන්සේට අවසරයි ස්වාමින් වහන්ස. දෑත නලලේ බැඳ වැඳුම් ලබන්නේ සෑම දිනාට පින්කේත වන්නේ නේක දහම් සිසිලෙන් බබලන්නේ සාදු සාදු බුදු සමිදු වඳින්නේ සාදු සාදු සඳහම් නම දින්නේ සාදු සාදු මහා සංඝ නම දින්නේ සාදු සාදු බුදු රුවන වඳින්ටයි සාදු සාදු සඳහම් නම දින්ටයි සාදු සාදු සංඝ රුවන වඳින්ටයි සාදු සාදු තෙරුවන් නම දින්ටයි ගෞතම මුනි දුගේ සරණ ලැබින්ටයි සම්බුදු බණ පද මට සිහි වෙන්ටයි ලෝතුරු සංඝ ගුණ සිහි කර ගන්ටයි සම්මා සම්බුදු පිහිට ලැබින්ටයි වඳිමි වඳිමි බුදු සමිදුන් වඳිමි 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 සිරි සඳහම් වඳිමි 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 සංඝ රුවනද වඳිමි 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 මම තෙරුවන් වඳිමි 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 මම තෙරුවන් වඳිමි 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 මම තෙරුවන් වඳිමි පින්වත්නි අප මේ සූදානම් වන්නේ ඒ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා තැන්පත් කොට පලිඟු බුබුලක් වගේ සඳ මඩලක් වගේ
මේ පුණ්‍ය භූමිය මාලෝකමත් කරමින් වැඩ සිටින මේ අසිරිමත් ස්වර්ණමාලී සෑය වන්දනා කරන්නටයි. පින්වත්නි, අප මේ මහත් සෑය වන්දනා කරමු. ඒ භාග්‍යවතුන් වහන්සේ ජීවමාන සංඥාවෙන් වන්දනා කරනවා කියන අදහස ඇති කරගෙන මේ ස්වර්ණමාලී මහා සෑරඳුන් වහන්සේ වන්දනා කරමු. හැම දෙනාම එක හඬින් නැවත වතාවක් හඬ නගා සාදුනාදයක් පවත්වන්න. පින්වත්නි, නැවත වතාවක් හඬ නගා සාදුනාදයක් පවත්වන්න. පින්වත්නි, සියලු දෙවිවරුන් මේ පුණ්‍ය භූමියට රැස් වෙමින් මේ පූජාවන් සඳහා සම්බන්ධ වේවා කියන අදහසත් ඇති කරගෙන අප හැම දෙනාම එක හඬින් මේ විදියට කියමු. මම කිව්වහම කියන්න. ගෞතම මුනි දුගේ ධාතු වඳින්නේ නිම් නැති පිං ඵල රැස් කරගන්නේ මව්විලසට තුන් සරණ ලැබෙන්නේ සාදු සාදු මහා සෑය වඳින්නේ අහසේ සිටින දෙවිවරුන් වඳින්ටයි මුහුදේ නා රජවරුන් වඳින්ටයි සතර වරම් දෙව් පුතුන් වඩින්ටයි සක් දෙවිඳුන් පින්කමට වඩින්ටයි ස්වර්ණමාලි දෙව් දුවත් වඩින්ටයි පන්සිලු දෙව් පුතු ගීත ගයන්ටයි විස්කම් දෙව් පුතු පිනට වඩින්ටයි පින් රැස් වෙන මහා සෑය වඳින්ටයි සාදු සාදු මහා සෑය වඳින්ටයි සුදු රැස් නැති කොත් කැරලි දිලෙනවා සිලුමින මුදුනේ රැස් විහිදෙනවා පලිඟු බුබුලසේ සෑය දිලෙනවා සාදු සාදු අපි සෑය වඳිනවා සාදු සාදු මහා සෑය වඳිනවා ගැමුණු නිරිඳු කළ සෑය වඳින්නේ අමුණු ගණන් මුතු මැණික් පුදන්නේ පිරුණු සඳක් සේ සිසිල සදන්නේ සාදු සාදු මහා සෑය වඳින්නේ සාදු සාදු මහා සෑය වඳින්නේ රන්කොත බබලන සෑය වඳින්නේ
රන්වන් රැස් අහසට විහිදෙන්නේ. රන් විමනක රන් බුබුලක් වෙන්නේ. සාදු සාදු අපි සෑය වඳින්නේ. බුදු රැස් සිහිවෙන කොඩි පළඳින්නේ. සුදු සෑවටේ කොඩිද දිලෙන්නේ. සුදු මුදු බුදු ගුණ සිහියට ගන්නේ. සාදු සාදු මහා සෑය වඳින්නේ. නාවිමනින් කඩු පුල්ද ගිනින්නේ. නාපිරිවර බුදු ගුණයි ගයන්නේ. නාමින වියෝ සොඳ සඳුන් පුදන්නේ. නාරජවරු මහා සෑය පුදන්නේ. සාදු සාදු මහා සෑය පුදන්නේ. රැව් දෙන වීණා හඬ පැතිරෙනවා. මල්වරුසා අහසින් වැගිරෙනවා. ගෞතම මුනිදුගේ ධාතු වඳිනවා. දෙව්ලොව දෙවියන් සෑය වඳිනවා. සාදු සාදු අපි සෑය වඳිනවා. නිතර සැපත දෙන සසුන දිලෙන්නේ. සතර අපායේ දොරටු වැසෙන්නේ. නතර නොවී පින් පල රැස් වන්නේ. සතර වරම් දෙවි සෑය වඳින්නේ. සාදු සාදු මහා සෑය වඳින්නේ. ලක්බුදු සසුනයි නිති සුරකින්නේ. සෙත් මඟ මතුකොට සැපත සදන්නේ. රැස්වෙන දෙව් පිරිසත් සමගින්නේ. සක් දෙවිඳුන් මහා සෑය වඳින්නේ. සාදු සාදු මහා සෑය වඳින්නේ. මහා සෑයට සේ සත් පුදමින්නේ. මහමෙරටත් දුර සිට පැමිණෙන්නේ. මහමුනි ගුණ කඳ සිහි කරමින්නේ. මහබඹ පිරිසද සෑය වඳින්නේ.
සාදු සාදු මහා සෑය වඳින්නේ දිස්වෙන රන් රස විලස දිලෙන්නේ ලස්සන සෑ බඳ වට දිලිසෙන්නේ රැස්වෙන පින නිති සිහි කරමින්නේ විස්කම් දෙවෝ පුතෝ සෑය පුදන්නේ සාදු සාදු මහා සෑය පුදන්නේ තිස්සෙම බුදුගුණ සිහියට ගන්නේ මිත්කරුණාගුණ දරා සිටින්නේ සසුන රකින්නට සිත යොදමින්නේ විෂ්ණු දෙවිඳු මහා සෑය වඳින්නේ සාදු සාදු මහා සෑය වඳින්නේ සාදු සාදු මහා සෑය වඳින්නේ කොත මුදුනේ සිට එලි විහිදෙනවා සෑබඳ වට රන් පහන් දිලෙනවා පෝදා පුන් සඳ ලෙස බබලනවා ආලෝකින් මහා සෑය පුදනවා සාදු සාදු මහා සෑය පුදනවා පින් රැස් කෙරුමට අප හැම එන්නේ රන්වැලි සෑ පැද කුණු කරමින්නේ උන් කුසුමින් නෙළුමින් සරසන්නේ උන් කලසින් මහා සෑය පුදන්නේ සාදු සාදු මහා සෑය පුදන්නේ මාස ගණන් සිට අපි සැරසෙනවා වාසනාව අපගේ මතු වෙනවා මහන්සි නොබලා මලුත් නිලනවා සුවඳ මලින් මල් මාලා පුදනවා සාදු සාදු මහා සෑය පුදනවා මිහිතලයට සිරි සැපත සදන්නේ සීල සුවඳ මුනි ගුණ සිහිවන්නේ වීතරාගි බුදු සමිදු පුදන්නේ සීතල පැන් සෑයටයි පුදන්නේ සාදු සාදු සෑයටයි පුදන්නේ
සිහිලල් පවනි සිසිල දැනිනවා බිහිසුණු සසරින් නෙතෙරට යනවා විහිදුන සුවඳට සිත සැනසෙනවා මිහිරි ගිලන් පස අපි පුද දෙනවා අඳුර නසන පහනක් විලසින්නේ පවස නිවාලන ගඟුලක් වැන්නේ සඳ එළියක් සේ සිසිල සදන්නේ සාදු සාදු මහා සෑය වඳින්නේ සාදු සාදු මහා සෑය වඳින්නේ පින්වත්නි හොඳට බලන්න අපි ඉදිරියේ මේ වැඩ සිටින අසිරිමත් සෑරඳුන් වහන්සේ සඳ මඩලක් වගේ ඉතාම පහන් සිත් ඇතිවෙන ආකාරයට ජීවමාන බුදුරජාණන් වහන්සේවන් ඔබ ඉදිරියේ වැඩ සිටින මේ අසිරිමත් සෑරඳුන් වහන්සේ දෙස බලලා අප්‍රමාණව චිත්ත ප්‍රසාදය ඇති කරගන්න පින්වත්නි මේ සාසිරිමත් සෑවන්දනාවක් සිදු කරගන්න ලැබීම මහා භාග්‍යයක් කොට සලකමින් ඒ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ද්‍රෝණියක් ධාතුන් වහන්සේලා තැන්පත් කොට මේ අපි ඉදිරියේ වැඩ සිටින බුද්ධ පාදස්පර්ශයෙන් පාරිශුද්ධත්වයට පත්වන ලක්ෂ ගණනින් මහරහතන් වහන්සේලා වැඩ සිටියේ මේ පුණ්‍ය භූමියේ සිට අපි අදිෂ්ඨාන කරමු. මේ අසිරිමත් සෑරඳුන් වහන්සේ වන්දනා මේ කුසලයේ බලෙන් කෙලෙස් ගිනි නිවේවා වහ වහා මුතුම් ධර්මාවබෝධය වේවා කියන අදහසින් කියන්න. මුදුන සිටම විදුලිය දැල්වෙනවා ගෞතම මුනිදුගේ ධාතු වඳිනවා උන් කලසේ ඇති නෙළුම් පිපෙනවා රන්මල් ලෙස මල් මාලා ගෙතෙනවා පින්වරු සාවක් ලොවට වහිනවා සාදු සාදු අපි සෑය පුදනවා අඳුර නසන පහනක් විලසින්නේ පවස නිවාලන ගඟුලක් වැන්නේ සඳ එළියක් සේ සිසිල සදන්නේ සාදු සාදු මහා සෑය පුදන්නේ රැස් විහිදෙන රන් කොත බබලන්ටයි පිං සිතුවිලි සිත තුළ මතුවෙන්ටයි කිරිසුදු පාටින් සෑය දිලෙන්ටයි මහසෑයින් බුදු රැස් විහිදෙන්ටයි සඳ මණ්ඩලේ ඇති සිසිල දැනින්ටයි හිරු මණ්ඩලේ ඇති පහස නිවෙන්ටයි
සුදු මුදු බුදු ගුණ සිහියට ගන්ටයි මහසෑයින් බුදු රැස් විහිදෙන්ටයි සාදු සාදු මහසෑය වඳින්ටයි සාදු සාදු මහසෑය වඳින්ටයි ලාමක ගතිගුණ බැහැරට යන්ටයි රෑට දවාලට මුනිදු පුදන්ටයි වාසනාව අප සැමට ලැබෙන්ටයි පිරිකරගෙන මහසෑය පුදන්ටයි සාදු සාදු මහසෑය පුදන්ටයි සිත කය වචනය පිනට යොදන්ටයි බුදුගුණයට සිත අවනත වෙන්ටයි සියලු දෙනා හට සෙත සැලසෙන්ටයි සාදු සාදු මහසෑය පුදන්ටයි රන්දාගෙන පින සිත රැක ගන්ටයි නින්නාදෙන් හැම සාදු කියන්ටයි කැන්දාගෙන දෙවු පිරිස වඳින්ටයි සාදු සාදු මහසෑය වඳින්ටයි පර සතු මල්ගෙන සෑය වඳින්ටයි පිච්ච මලින් වට සුවඳ කරන්ටයි දැල්වෙන පහනින් එළිය සදන්ටයි සාදු සාදු අපි සෑය වඳින්ටයි සාදු සාදු අපි සෑය වඳින්ටයි විහිදෙන සුවඳින් ධාතු පුදන්ටයි මිහිරි සිසිල් පැන් වලින් පුදන්ටයි සිරි ගෞතම මුනි සෑය වඳින්ටයි සාදු සාදු මහසෑය වඳින්ටයි සාදු සාදු මහසෑය වඳින්ටයි සාදු සාදු මහසෑය වඳින්ටයි සාදු නාදයක් පවත්වන්න පින්වත්නි ඒ භාග්‍යවතුන් වහන්සේගේ ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා තැන්පත් කොට මේ උතුම් පුණ්‍ය භූමිය අපි ඉදිරියේ වැඩ සිටින අසිරිමත් සෑරඳුන් වහන්සේට අප හැම දෙනාම කවි සජ්ජායනා කරමින් වන්දනා කළා. මං ඔබට එක්තරා සිදුවීමක් කියන්නම්. එක්තරා වෙලාවක පින්වත්නි
ඒ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මී අතුරු දහං වේගෙන යන කාලෙ පෙර බුදුරජාණන් වහන්සේලාගේ සමයේ පුංචි දරුවෙක් හරක් බලාගන්න ගමන් වැලි ඉවුරේදී පින්වත්නි වැලි වලින් සෑයක් හදලා කිනිහිරියා මල් පූජා කරලා වන්දනා කරලා තියෙනවා. පස්සේ කාලෙ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ආර්ය ශාසනය පහළ වුණාට පස්සේ එක වයසක අම්මා කෙනෙකුයි තාත්තා කෙනෙකුයි දෙන්න කල්පනා කරනවා භාග්‍යවතුන් වහන්සේ වැඳගන්ට යන්න අමාරුයි. බොහෝම දුරයි වැඩ ඉන්නේ උන්වහන්සේ. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ වෙනුවට කපටික ධාතුන් වහන්සේ නමක්. ඒ කියන්නේ භාග්‍යවතුන් වහන්සේගේ ජයශ්‍රී මහා බෝධින් වහන්සේගේ පොත්තක කොටසක් අරගෙන ඇවිත් රත්තරන් කරඬුවක දාලා උදේත් වඳිනවා, දවල්ටත් වඳිනවා, රාත්‍රියටත් වඳිනවා, පෝයේ දවසේ එළි වෙනකන් වඳිනවා. මේ විදියට වන්දනා කරමින් හිටියා. මේ ගෙදර පුංචි දරුවෙක් ඉන්නවා. මේ දරුවා මේ කරඬුව දිහා වන්දනා කරමින් බලාගෙන ඉන්නකොට වැලි වලින් වැලි ඉවුරේදී චෛත්‍යයක් හදලා ඒ චෛත්‍යයට කිනිහිරියා මල් පූජා කරලා මල් පරවේවි කියලා හිතාගෙන කොළ වලින් වහලා වන්දනා කරලා ගිය පින මතක් වෙලා සෑය දිහා බලාගෙන ඉද්දී පින්වත්නි අරහත්වේ සාක්ෂාත් කළා කියනවා. උන්වහන්සේට තමයි පුලින තූපිය මහරහතන් වහන්සේ කියලා කියන්නේ. වැලි වලින් චෛත්‍යයක් හදලා වන්දනා කරපු කුසලයේ ආවර්ජනය වීම ධර්මාවබෝධේ අරහත්වේ සාක්ෂාත් කරගන්න බලවත් වුණා නම් මේසා විශාල ප්‍රමාණයක් ධාතුන් වහන්සේලා වැඩ සිටින මේ සෑය වන්දනා කරන්න ලැබීම කොයිසානම් මහානුභාව සම්පන්න කුසලයක්ද කියන අදහසින් සිතින් බලවත් කරගන්න. පින්වත්නි, එක්තරා වෙලාවක මේ මහ සෑය අද වගේම ස්වාමින් වහන්සේ නමක් වන්දනා කර කර ඉන්නකොට දැක්කා ඉහළ අවකාශයෙන් විශාල එළි දෙකක් එනවා. අපි වගේ මෙදා උන්වහන්සේ රාත්‍රියේ මේ සෑය සක්මන් කරමින් වන්දනා කරමින් වැඩ හිටිය මහරහතන් වහන්සේ නමක් ඉහළ අවකාශයේදී ආ මේ රහතන් වහන්සේ බලාගෙන ඉන්නකොට දැක්ක මේ විශාල ආලෝක ධාරා දෙක මැද්දේ දිව්‍ය අප්සරාවන් දෙදෙනෙක් ඉන්නවා. මේ දිව්‍ය අප්සරාව මේ සෑයදා පැදකුණු කරලා වන්දනා කරලා යන්න පිටත් වෙනකොට මේ මහරහතන් වහන්සේ මේ දිව්‍ය අප්සරාවන්ට කතා කළා. කතා කරලා ඇහුවා, පින්වත් දෙව්දුව, මේ මුළු භූමියම බබලනවා. ඔබලාගේ ආලෝකයෙන් මුළු සෑයේ භූමියම තේජවන්ත ලීලාවෙන් බබලනවා. මේසා ආනුභාව ආකාරයෙන් බබලමින් මේ භූමියට ආපු ඔබ දෙදෙනානම් මහානුභාව සම්පන්න හැඩයි. හැබෑවටම කරගත්ත කුසලයේ කුමක්ද කියලා ඇහුවා. එතකොට මේ දිව්‍ය අප්සරාව දෙදෙනා එදා පින්වත්නි මේ රහතන් වහන්සේට වන්දනා කරලා මතක් කරනවා, ස්වාමීනි, වයසට ගිය අම්මාවරුන් දෙන්නෙක් විදියට මේ සෑය ඉදි කරද්දී කුලියට වැඩ කළා කියනවා. මේ සෑය ඉදි කරන අවස්ථාවේදී වැඩ කරලා ඒ ආනුභාවයටමයි දිව්‍ය ලෝකෙ ගියේ කියනවා. ඒ වෙලාවේ පින්වත්නි මේ මහරහතන් වහන්සේ කියනවා, මුදලට මේ සෑයට ගඩොල් ඇදපු එක ඒසා බලවත් කුසලයක් නම් සැදැහැසිත් උපදවාගෙන තුන්සිත පහදවාගෙන මේ සෑයට යම් කෙනෙක් වන්දනා කරනවා නම් ඒ වන්දනාව කොයි තරම් නම් බලවත් වේවිද කියලා එදා උන්වහන්සේ මතක් කරනවා. ඒ නිසා සිත පහදවගෙන අපි මේ විදියට ඒ භාග්‍යවතුන් වහන්සේට මේ පූජාවන් පූජා කරමු. පූජා වේවා කියන අදහස ඇති කරගෙන කියන්න, මාගේ ස්වාමියෝ බුදුරජාණන් වහන්සේ කෙලෙසුන් කෙරෙන් දුරුසේක, කෙලෙස් සතුරන් නැති කළ සේක, රහසින්වත් පව් නොකළ සේක, සියලු ලෝවැසියන්ගේ ආමිස පූජා
ප්‍රතිපත්ති පූජා සියල්ලටම සුදුසු වන සේක මෙසේ අනන්ත වූ අප්‍රමාණ ගුණ ඇත්තා වූ අසම වූ අසම සම වූ දෙවියන්ට දෙවියෝ මටම බුදුමෑනියන්නු මටම බුදුපියාණන්නු මටම ස්වාමියෝ මොහදුරට ලහිරු මඩලක් කෙලෙස් ගින්නට මහාමීගයක් ගමනින් ශාන්ත වූ පැවැත්මින් සංවර වූ අනාත නාත වූ අසරණ සරණ වූ බුදුරජාණන් වහන්සේට ඒ භාග්‍යවතුන් වහන්සේගේ උතුම් ධාතුන් වහන්සේලාට මේ පහන් පූජා කරමි. මේ සුවඳ දුම් පූජා කරමි. මේ සුවඳ මල් පූජා කරමි. මේ සිසිල් පැන් පූජා කරමි. මේ ගිලන් පස පූජා කරමි. මේ ඖෂධ පූජා කරමි. මේ සියලු පූජාවෝ පූජාවේවා. මේ පරිස්කාර පූජා කරමි. පූජාවේවා. මේ සියලු පූජාවෝ මෙලොව යහපත පිණිසද පරලොව සුගතිය පිණිසද කායික යහපත පිණිසද මානසික යහපත පිණිසද නිරෝගී සැප පිණිසද නිර්වාණ ශාන්තිය පිණිසද උපකාර වේවා.
හේතු වේවා. වාසනාවේවා හේතු වාසනාම වේවා හේතු වාසනාම වේවා. දෙව් බඹුන්ගේ වන්දනා මැද සෑසි මුනිගුණ ලොව දිලෙන්ටයි සෞ සතන් සිත් පහන් වී හැම සියලු දුක් දුම් නස් නැසෙන්ටයි ලෝකයට ආලෝක ලැබදුන් මුනිදු සෑයට එළිය දෙන්ටයි සාදු සාදු පිං පුරාගෙන සිව්වාපායින් අපි මිදෙන්ටයි නාලොවේනා රජුන් නිතියෙන් විදුම් ලදදා තුන්වදින්ටයි පැවිකුම් ගුණ තේජසින් නිති රුවින් බුදුරැස් විහිදුවන්ටයි මහබඹුන් සිව් අරම් දෙවිඳුන් සුමන සුරිඳුන් සෑවදින්ටයි දෙව් බඹුන් පිරිවරසක් දෙව් මදාරාමල් කැන් පුදන්ටයි නිල්ගුවන් තලයේ සුරන්ගෙන පිදෙන මල් සෑයට වැටෙන්ටයි සාදු සාදු පිං පුරාගෙන සිව්වාපායින් අපි මිදෙන්ටයි රන්වනින් දිලේ නාපහන් සිලෝ සෑරඳුන්හට නිතිපිදේවා මන්තුටින් සුව දින් පුදාගෙන සෑය වට හැම සුවඳ දේවා කන්පිනායන උතුම් බුදුගුණ තනන් තුඩ තුඩ නිතිගැයේවා පින්පුරාගෙන ගෙවෙන සසරේ නිමාවන දින යක් පෙනේවා පින්පුරාගෙන ගෙවෙන සසරේ
නිමාවන දිනයක් පෙනේවා. නිමාවන දිනයක් පෙනේවා. කන්පිනා යන උතුම් බුදු ගුණ දනන් තුඩ තුඩ නිතිගැයේවා. පින් පුරාගෙන ගෙවෙන සසරේ නිමාවන දිනයක් පෙනේවා. නිමාවන දිනයක් පෙනේවා. නිමාවන දිනයක් පෙනේවා. සාදුනාදයක් පවත්වන්න, හඬ නගා සාදුනාදයක් පවත්වන්න. මේ විදියට කියන්න, අනන්ත සසර පටන් මේ මොහොත දක්වාම මාගේ සිත කය වචන යන තුන්දොරින් සිදුනාවු සියලු දෝසයන්ට බුද්ධ රත්නයෙන්ද ධම්ම රත්නයෙන්ද ආරිය මහා සංඝ රත්නයෙන්ද මට සමාව ලැබේවා, මට සමාව ලැබේවා, මට සමාව ලැබේවා. පූජනීය මහා සංඝරත්නයන් අවසරයි, අප මේ සූදානම් වන්නේ පුණ්‍යානුමෝදනා කරන්නටයි. මෙතනට විශාල පිරිසක් සම්බන්ධ වුණා. ඒ වගේම මේ පේන මානේ හැමෝම මේ පින්කමට නාවත් අපි දැක්ක වාඩි වුණ තැන්වල හේම වාඩි වෙලා මේ වන්දනාව සමග මේ සම්බුද්ධ පූජා මේ පෙළහර විඳ ගනිමින් ශ්‍රද්ධාවෙන් මේ පින්කමට සම්බන්ධ වෙන ආකාරය, විශේෂයෙන්ම දහම් සිසිල පදනමේ ඒ පින්නතුන් ඉතාම රමණීය පින්කමක්, ස්වර්ණමාලී සෑරඳුන් වහන්සේ අභියස වාඩි වෙලා ජීවමාන බුදුරජාණන් වහන්සේ වන් වන්දනා කරමින් අප මේ මොහොතේ නිමාවට පත් කළා. ඔබ හැම දිනාටම මේ කුසල් බලවත් වීම තුලින් ඔබේ මෙලොව ජීවිතයේ අභිවෘද්ධිය වාසනාව ලැබේවා. ඔබේ සියලු සත්පුරුෂ බලාපොරොත්තු ඉෂ්ට වේවා. ඔබේ සියලු කටයුතු සාර්ථක වේවා. තුන්තිස් පැය පුරාවට දෙවියන්ගේ වන්දනාවට පාත්‍රවන මේ සෑමලුවේ සිට අප සිදු කළා වූ වන්දනාමේ කුසලයේ බලයෙන් ඔබ හැම දිනාටම දෙවියන්ගේ ආශිර්වාදයේ නොඅඩුව ලැබේවා. ඔබට තුනුරුවන්ගේ ආශිර්වාදයේ ලැබේවා. දළදා හාමුදුරුවන් වහන්සේලාගේ ආශිර්වාදයේ ලැබේවා. උතුම් ද්‍රෝණයක් ධාතුන් වහන්සේලාගේ රැකවරණයේ ආශිර්වාදයේ නිරන්තරයෙන් මේ පින්වත් හැම දිනාටම ලැබේවා. හැම දිනාටම මේ උතුම් බලවත් කුසලයේ බලය ශක්තිය හේතුවෙන් වහවහා මුතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වීම පිණිසත් මේ අපමණ වූ මහා බල සම්පන්න වූ සම්බුද්ධ පූජාමේ පෙළහර කුසලය ඔබ හැමෝටම උපකාර පිණිස වේවා කියලා සාදුකයන්. අපි සියලුම දෙවියන්ට පුණ්‍යානුමෝදනා කරමු. සියලු දෙවියෝ මේ පින් ආවර්ජනය කරමින් ප්‍රීති ഘോഷා කරමින් සතුටු වෙත්වා. මේ භූමිය කෙරෙහි ආකර්ෂණ සිත් ඇතිව නිරන්තරයෙන් ලක්ෂ ගණනින් වන්දනාවට පාත්‍රවන මේ උතුම් සෑරඳුන් වහන්සේ වන්දනා කරමින් මේ පින්කම් කෙරෙහි දැඩි අවධානයෙන් සිටින දිව්‍ය සේනාවක් දිව්‍ය සමාගමක් සිටිනම් සතරවරම් රජදරුවන් සක්දෙවිඳුන් විශ්වකර්ම දිව්‍ය පුත්‍රයා ප්‍රධාන ස්වර්ණමාලී දිව්‍ය අප්සරාව ප්‍රධාන
සියලු දෙවියෝ මේ පිං ආවර්ජනය කරමින් ප්‍රීති ഘോഷා කරමින් සතුටු වෙත්වා. නිරන්තරයෙන් මේ ස්වර්ණමාලී සෑය වන්දනා කරන්න දෙවියන් රැස් වෙන බව සත්‍යයි. ස්වර්ණමාලී සෑරඳුන් වන්දනා කරමින් ජීවමාන සංඥාවෙන් බුදුන් වහන්සේ වන්දනා කරන බවත් සත්‍යයි. දෙවිවරුන් නිරන්තරයෙන් මේ පුණ්‍ය භූමිය ආරක්ෂා කිරීම පිණිස කැපවෙන බවත් සත්‍යයි. මෙහි වැඩ සිටින ධාතුන් වහන්සේලාගේ අනුහස සිත් මනාසේ දෙවියන් දකින බවත් සත්‍යයි. එසේ දකින දෙවියන් සදහැසිත් උපදවාගෙන මේ රමණීය වූ පුණ්‍ය වූ මේ සෑරඳුන් වහන්සේ 5000ක් කල් ආරක්ෂා කරන බවත් සත්‍යයි. එසේ එකතු වන දෙවියන් නිරන්තරයෙන් දිව්‍ය සභාවේදී සුධර්මා දිව්‍ය සභාවට රැස් වෙන බවත් සත්‍යයි. සුධර්මා දිව්‍ය සභාවට රැස් වෙන දෙවියන්ට අනාගාමී බ්‍රහ්මරාජයා පැමිණ දිව්‍ය සභාවේදී ධර්ම දේශනා කරන බවත් සත්‍යයි. එසේ එකතු වන දෙවියන් ශ්‍රද්ධාවන්ත පින්නතුන් ශ්‍රද්ධාවෙන් කරන කුසල් ආවර්ජනය කරමින් මේ පින්නතුන්ට රැකවරණය සලස්වන බවත් සත්‍යයි. රැස්වන්නා වූ සියලු දිව්‍ය සේනාව අප හැම දිනාම අද දවසේදී ස්වර්ණමාලී සෑරඳුන් වහන්සේගේ පහස ළඹමින් සිදු කළා වූ මේ අසිරිමත් දේශනාමේ කුසලයත් වන්දනාමේ කුසලයත් ආවර්ජනය කරමින් සතුටු වෙත්වා. සියලු දෙවියෝ අප කෙරෙහි කරුණා සිතින් අනුකම්පා කරත්වා, දෙවියෝ අප ආරක්ෂා කරත්වා, රට රකීවා, මේ පුණ්‍ය භූමිය රකීවා, සම්බුද්ධ ශාසනය රකීවා, ගෞතම බුදු සසුන බොහෝ කල් රකීවා, සිල්වත් ගුණවත් ස්වාමින් වහන්සේලා රකිමින් ගෞතම බුදු සසුන ආරක්ෂා කරත්වා. මියගිය සියලු ඥාතීන්ටත් මේ පින් අනුමෝදන් කරමු, අනුමෝදන් වේවා. ඒ වගේම මේ පූජාවන් සඳහා මාධ්‍ය දායකත්වය ලබා දෙමින් ලක්FM ගුවන් විදුලියේ කටයුතු කළා ඒ කාර්ය මණ්ඩලයේ පින්වත් හැම දිනාටමත් මිය ලක්FM ගුවන් විදුලිය හරහා ශ්‍රවණී කරන ලංකාවාසී ලෝකවාසී හැම දිනාටමත් මේ උතුම් කුසල් බලවත් වීම තුලින් වහවහා මුතුම් කෙලස් ගිනි නිවි උතුම් බුදුරජාණන් වහන්සේගේ ද්‍රෝණයක් ධාතුන් වහන්සේලාගේ අනුහස ලැබී හැම දිනාටම මිලෝ යහපත පරලෝ සුගතිය සැලසිලා උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ වන්නට මේ කුසල් බලවත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඔහොම වන්දනා කරගන්න. අභිවාදන සීලිස නිච්ඡං වන්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුකං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේ වච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිජ්ජතු. ඔබ නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. ඔබට චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා. ඔබට තෙරුවන් සරණ ලැබේවා. භාග්‍යවතුන් වහන්සේගේ ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා වැඩ සිටින අසිරිමත් ස්වර්ණමාලී සෑරදුන් අභියස සිට ලක්FM බැතිබර මාධ්‍ය දායකත්වයෙන් පැවැත් වූ ස්වර්ණමාලී සෑරජු වන්දනාමය ආශිර්වාද පූජාවේ සජීව පටිගත කිරීම සමගයි ඔබ ඒකාත්මික වූයේ. එම උතුම් ආශිර්වාදාත්මක පූජාව පැවැත්වෝයේ කොළඹ 10 මාලිගාවත්ත ශ්‍රී සුධර්මාරාම වාසී ත්‍රිපිටක ධර්මවේදී ශාස්ත්‍රවේදී පූජ්‍යපාද හසලක සීලවිමල ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ. ඔබත් ඔබේ විහාරස්ථානයේ සංවිධාන කරන එවන් උතුම් බෝධි පූජාමේ පුණ්‍ය කර්මයන් ලක්FM බැතිබර මාධ්‍ය දායකත්වයෙන් ප්‍රචාරය කරවා ගැනීම සඳහා දැන්ම අමතන්න ලක්FM පින්කෙත 0.77023.0155